ඒ වගේම දැන් ඔච්චර හිරුත් එක්ක තරහ ඔබතුමාලගේ වැරදි පෙන්නන හින්දාද? ඒක හොඳ ප්‍රශ්නයක්. හිරුවේකේ වැරදි කවුද පෙන්නන්න ඉන්නේ මල්ලි? දැන් මගේ වැරදි කියනවා නම් හිරුවේකට පෙන්නන්න ඕන තරම් මම විවාදයකට ඕනලා කෙන්න හිරුවේකට හිරුවේක කරන වැරදි මල්ලි. හිරුවේකට චෝදනා කොච්චර තියෙනවද? හිරුවේකේ අයිති මහත්තයා මල්ලි 125 බයික් එක සිරස එකේ වැඩ කරපු කෙනෙක්. අද ප්‍රකෝටිපතියෙක් වෙලා තියෙන වත්කම් බැරකම් පෙන්නලා නැහැ. නොයෙකුත් චෝදනා තිබුණා මම දැක්ක නැතුව කියන්නේ. නමුත් ඒක කවුද? මාධ්‍ය ප්‍රකාශක රෝහණ කවුද? අජිත් රෝහණ මහත්තයා කිව්වා හිරුවේකේ අයිති මහත්තයාගේ මල්ලි රෝමාරෝ දුමින්ද සිල්වා මහත්තයා කිංස්බරි හෝටලේදී වෙලේසුදාගෙන් කුඩු සල්ලි ලක්ෂ 25ක් ගත්තා කියලා කිව්ව මම නෙමෙයි, මට නඩු දාන්න බෑ මල්ලි. අජිත් රෝහණ මාධ්‍ය ප්‍රකාශකයා, තාමත් මාධ්‍ය ප්‍රකාශකයා. එතුමා කියන්නේ තියෙනවා ඒ වගේ චෝදනා රාජ්‍යයක් තියෙනවා. මම මේ අවස්ථාවේ ඔයා අහපු හින්දා කොහොට්ටුවේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට මේ ප්‍රකාශය කරන්න කැමතියි. ඒ මොකද දන්නවද මල්ලි? ඔය කොහොට්ටුවේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති වෙලා රජයක් පිහිටවලා තියෙන්නේ. මේ රජය ආවේ බලයට ආවේ මල්ලි භාරත ලක්ෂ්මන් කියන මනුස්සයා හින්දා. ඒ මනුස්සයා තමයි මල්ලි චන්ද්‍රිකා කුමාරතුංග මගේ නැන්දනිය අගමැති අපේක්ෂකම දෙන්න හිටියේ මල්ලි ලක්ෂ්මන් කතරගම මහත්තයා. ඒක එපයි කියලා උද්ඝෝෂණය කළා මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති කරන්න අවස්ථාව වරන් දුන්නේ මල්ලි අගමැති අපේක්ෂා කරන අවස්ථාව වරන් දුන්නේ භාරත ලක්ෂ්මන් මහත්තයාට. එයාව මැරුවේ UNP එකෙන් ආපු දුමින්ද සිල්වා මහත්තයා. දැන් මේ පොහොට්ටුවේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටිය කඩේ යන්නේ UNP එකෙන් ආපු දුමින්ද සිල්වා මහත්තයාට. තමුන්ගේ නායකයව ජනාධිපති කරපු භාරත ලක්ෂ්මන්ට නෙමෙයි කඩේ යන්නේ. ඉතින් මම අහන්න කැමතියි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇයටයි පොහොට්ටුවේ ඇයටයි තමුන් අද ඇමති ධූර අරන් ඉන්නේ මන්ත්‍රී ධූර අරගෙන රජයක් පිහිටලා අගමැතිකම් ජනාධිපතිකම් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිටපු උපසභාපති භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද කියන මහත්තයාට නිසිත වෙන්නේ. දේශපාලනයක් සතයක්වත් හම්බ කරගත්තේ නැහැ කියන මේ කට්ටිය දේශපාලනයෙන්ම නිමලි හම්බ කළා. ඉතින් මං කියන්නේ මේ නාලිකාවට ලයිසන් දෙන්න ඉස්සෙල්ලා වෙන රටවල් මැදේ ඒ නාලිකාවල අයිතිකාරගේ පැටිගිරිය බලනවා. එයා කුඩු බිස්නස් කරන්නේ, එයා ස්ටොක් මාකට්ද කරන්නේ, එයා එතනෝල් ගෙන්නනවද, එයා මිනි මරලා තියනවද? එහෙම තියෙන හැට ලෝකේ දියුණු රටවල නාලිකාවල ලයිසන් එක දෙන්නේ නැහැ. අද මල්ලි අපිට නිවුස් කියන්නේ මල්ලි. නිවුස් කියන්නේ කවුද? කුඩ්ඩෝ. මල්ලි කුඩ්ඩෝ නිවුස් කියන්නේ. ඉස්සරහට වෙලේ සුදා මල්ලි නාලිකාවක් දැම්මොත් වෙලේ සුදා ටීවී කියලා. හරි, සුදා ටීවී කියලා දැම්මොත් අපි වෙලේ සුදා කියන එකත් විශ්වාස කරන්න ඕනේ. එහෙනම් මම මේ රජයට ඊආර්සීකට වගේ කියතු මාධ්‍ය අමාත්‍යාංශයට කියලා කියනවා මල්ලි ගෞරවනීය ඇත්ත කියන නාලිකාවලට ලයිසන් දෙන්න කියලා. දැන් මෙයා කියනවා පැත්ත ගියත් ඇත්ත කියනවා කියලා. මෙයා කියනවා මොකද්ද කියන්නේ? මේ ජනප්‍රියම නාලිකාව කියලා. මේකේ මහත්යත් කියනවා වී රිපෝට් යූ ඩිසයිඩ් කියලා. ඒක නම් මේ ටිකේ හරියට කරනවා මල්ලි. ඒ තැන යාට දෙන්න ඕන. මගේ අහන්නේ මාණ්ඩ ධම්මික පැණිය ප්‍රොමෝට් කරව ප්‍රොමෝට් කිරීම. ඔය නාලිකාවල මල්ලි උදේම එනවා කවුද සාස්ත්‍රකාරයෝ ටික. මල්ලි ඇවිල්ලා මොනවද කරන්නේ මල්ලි? අර ඔය වගේම දෙයක් කළානේ මේ නාලිකාව. අර කවුද මල්ලි මංජුල පීරිස් කියන හොරා. මල්ලි මොනවද ඇවිල්ලා කිව්වේ? කිව්වා දවල් 12ට කතරගම දෙවියෝ වඩිනවා කිව්වා කතරගම දේවල්. අනේ මල්ලි මිනිස්සු ලක්ෂ ගණන් ගියා මල්ලි. දහස් ගණන් නෙමෙයි ලක්ෂ ගණන් මල්ලි. දීලා බලන් හිටියා. 12 ඉඳන් බලන් හිටව කතරගම දෙවියෝ වෙනවා කියලා. අන්තිමට මූ කිව්වා මල්ලි එහෙම කතරගම දෙවියෝ හලෝ මංජුල මං ආවා කියලා කියන්නේ නැහැ. මේවැනි අපරාධ වලට අදත් මල්ලි නැහනේ දනුවම. දැන් අපේ මේ නාලිකාවල තත්ත්වය මොකද්ද? පහුගිය ටිකේ හර්ෂද සිල්වා ආව මල්ලි හිරුවේකේ මල්ලි ප්‍රෝග්‍රෑම් එකට. මොකද්ද උඹලා ප්‍රෝග්‍රෑම් එක මල්ලි? බලේ හරි විමසුමාර බලයකට දිහිවල හරි ඉඳන් එනවා කඩාගෙන හර්ෂද සිල්වා මාචාර්යතුමා. එකපාර කෝල් එකක් ආවා සුදේව මල්ලිගේ ගාලේ. එයා සුදේව නිටි. සුදේව කිව්වා සුදේව මට වතුර එකක් දෙන්න කිව්වේ. එයා කිව්වා හර්ෂ මහත්තයෝ අද ඔයා එන්න එපා හැරිලා යන්න කියලා. මොකද්ද කියලා හේතුව මල්ලි? මොකද හේතුව? දෙහිවල මීටින් එකේ හිරුනිකා එක්ක වාඩි වෙලා ෆොටෝ එකක් දැක්කයි කියලා. මල්ලිද හිරුනිකා එක්ක ෆොටෝ එකක් ගැහුව ගත්තොත් මේ නාලිකාවේ එන්න දෙන්නේ.
ඉතින් එහෙම බෑනේ මල්ලි මේ හැමෝටම අවස්ථාව දෙන්න එපා. නාලිකාවල මල්ලි තියෙන්නේ ඒකේ අයිතිකාරයාගේ අභිමතය පරිදි තමයි එන්නේ.